දෙනො අන්ත දෙක මාරුවෙන්. අන්න මේවට කියන්නේ පුස්පතිලක අන්ත. මොනවද අන්ත? මෙන්න මේ වගේ අන්ත දෙකක් තියෙන. අන්න ඒව පුතේ කැපිටල් AB කියලා වෙන් කරනවා. අන්න ඒව පුතේ කැපිටල් AB කියලා වෙන් කරනවා. තේරුණාද? හරි. දැන් මට කියන්න චන්දලතා මෙයාගේ නම මොකද්ද? අයියෙන් කටාරින්න පුතේ. AB සල්ල රේඛා. මේ මම මේකට තව නමක් කියනවා. BA කියනවා. අවුල්ද? BA කිව්වත් හරිද වැරදිද? BA කිව්වත් හරි. මං ගිය සතියේ පුතාලට කිව්වා මෙයාට කියනවා නම් දෙකක්. මන් ආද මෙයාගේ නම් දෙක කියන්න බලන්න. AB කියන්නත් පුළුවන්, BA කියන්නත් පුළුවන්. අවුලක් නෑ. කිසිම අවුලක් නෑ. පැහැදිලිද? හරි. ඊළඟට පැටියෝ උදයංග සර් ඉගැන්නුවා ලස්සන කතාවක්. මතකද දන්නේ? මෙන්න බලන්න. මෙන්න මේ වගේ සරල රේඛා ඛණ්ඩවලට කියනවා පුතේ සමාන්තර සරල රේඛා ඛණ්ඩ කියලා. ඇයි? මොනවද පුතේ? කොච්චර දික් කරත් එකිනෙකට හමු වෙන්නේ නැහැ. කොච්චර දික් කරත් එකිනෙකට හමු වෙන්නේ නැහැ. නිකමට හිතන්නකෝ මේ මම් මූ අල්ලගෙන දිග අරිනෝ. ඊළඟට මේකත් අල්ලගෙන දිග අරිනෝ. කොච්චර දිග ඇස්සුවත් මේ දෙන්න කැපෙන්නේ නැහැ. අන්න එහෙම කැපෙන්නේ නැති ඒවට කියනවා මොනවාද? සමාන්තර සරල රේඛා. කියන්න පුෂ්පලතා. සමාන්තර සරල රේඛා. ඒක දක්වන්න සංකේතයක් තියෙනවා. මොකද්ද? ඇලීර නෙවෙයි. ඊහිස. අර සින්දුවක් තියෙන්නේ. ඊතලයක් විස පොවපු. ඊතලේ. පුතේ මොකද්ද ඒකට භාවිතා කරපු සංකේතය මොකද්ද? ඊතලේ. මොන තලේද? ඔන්න බලන්නකො ඒක දාන හැටි. ඔන්න ඩිං අකින්ටකෝ. ආන්න බලන්න. දැක්කද? සමහර ඕක අනිත් පැත්ත හරවල දානවා. හරිද? කවදාවත් ඒ වැඩේ නම් කරන්න එපා. අනිත් පැත්ත හරවල දාන්න. දෙන්නම දාන්නේ එකම පාතට. තේරුණාද? චූටි තේරුණාද? රයිට්. ඒ වගේම තව එකක් ඉගැන්නුවා පුෂ්පලතා. ඕක කොහොමද පොතේ ලියන්නේ? දැන් මේක සංකේතවත් කරන්න හැටිනේ. කොහොමද පොතක ලියන්නේ? මෙන්න මෙහෙමයි. AB ලිව්වා. ඇලීරි දෙකක් ගැහුවා. CD දැම්මා. කියන්න පුතේ. AB ලිව්වා. ඇලීරි දෙක. අර ඔයාලා DJ වලට නටනකොට අර නටන්නේ. සඳ වතුරෙන් නාවා ඔ ඔ ඔ මොඳ මල් ආරේ වන්. අන්න බලන්න අත යන විදිය. මෙන් ඇලීර. සඳවත් අර සමාන්තර රේඛා තමයි මේ මාමල පෙන්වන්නේ. හරිද? මේ මාමල අර නට නට පෙන්වන්නේ සමාන්තර රේඛා. සඳ වතුරෙන් නාවා මොඳ මල් ඇරේ. අන්න බලන්න. අන්න බලන්න. අත උසන්න එක තීරණ කට්ටිය. ඊළඟට ගිය සතියේ කිව්වා ලම්බ දුර. මොකද්ද පැටියෝ? පුතාලාද කවකටු පෙට්ටි ගෙනාවද? අද ඕන හොඳේ. අද කවකටු පෙට්ටි ඕන. හරි. ලම්බ දුර. හරි. බලාගෙන ඉන්න. සුදු. ලම්බ දුර. බලාගෙන ඉන්න. මෙන්න මෙහෙම සරල රේඛාවක් තිබුණොත් පැටියෝ මැණික විනාඩියක් අහන් ඉන්නවද? චුටි. මෙහෙම සල්ල රේඛාවක්
තිබුණොත් දඬලට කවකටු පෙට්ටිය පස්සේ ගන්න. දැන් අහන් ඉන්න. හරි. මෙන්න මෙහෙම සල්ල රේඛාවක් තිබුණොත් පැටියෝ මම මේ කිසියම් තැනක ඉඳලා P කියන තැනේ ඉඳලා අඳිනව පැටියෝ අංශක 90ක රේඛාවක්. අඳිනෝ අංශක 90ක රේඛාවක්. මොකක්ද අඳින්නේ? අංශක 90ක රේඛාවක්. හරිද? හරි. අන්න ඒකට කියනවා නම පුතේ ලම්බකය. මොකද්ද? ඒ අඳින රේඛාවට මොකද වනි වැඩනවත්ත. ඒ අඳින රේඛාවට මොකද්ද කියන්නේ පුතේ? ලම්බකය. මොකද්ද? ලම්බකය. හරිද? ඊට පස්සේ මෙන්න මේ දුරට කියනවා මොකද්ද? ලම්බ දුර. මොන දුරද? ලම්බ දුර. තේරුණාද? ඔච්චරයි. ගිය සතිය ගැන්නේ ඕක. ඊළඟට බලන්න අවසානට ඔයාලට ඉගැන්නුවා කිසියම් ලක්ෂයක සිට සල්ල රේඛාවකට ලම්බ දුර සෙවීම. මාතෘකාව දීලාද බලන්න? මම මේ ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙන්නේ. ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙනවා. මොකද්ද? කිසියම් සල්ල රේඛාවකට ලක්ෂයක සිට ලම්බය, ලම්බ දුර හොයන්. කොහමද හොයන්නේ? ඔන්න බලන්න. හොයන්නේ මෙහෙම. බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. මෙන්න මෙහෙම තියනෝ සල්ල රේඛාවක්. අහගෙන ඉන්නකෝ. AB කියලා සල්ල රේඛාවක් තියෙනවා. හරිද? හරි. දැන් මෙතන P කියලා ලක්ෂයක් තියෙනවා. හරිද? P කියලා ලක්ෂයක් තියෙනවා. බලාගෙන ඉන්න. හරි. දැන් පුතේ අපි ඇඳ ගන්න ඕන සුදු ලම්බකයක්. මොකක්ද ඇඳ ගන්න ඕන? ඇහෙන්නේ නැහැ. ලම්බකයක් අඳින්න ඕන. පැටියෝ මට කියන්න ලම්බකයක් අඳින්න භාවිතා කරන උපකරණය මොකද්ද? නෑ. අපි ගණිතයේදී ලම්බකයක් අඳින්න භාවිතා කරන උපකරණය මොකද්ද? නෑ. විහිද චතුරස්‍රය මොකද්ද පුතේ? ඇහෙන්නේ නෑ පැටියෝ. විහිද චතුරස්‍රය මොකද්ද? විහිත චතුරස්‍රය. හරි. දැන් මෙහෙමයි විහිද චතුරස්‍රයෙන් අඳි. බලාගෙන ඉන්න. ගන්න අහගෙන ඉන්න. මට දෙන්න විහිද චතුරස්‍රය. හරි. බලාගෙන ඉන්න. ඔයාලා කවුරුත් ගන්න අතට විහිද චතුරස්‍රය ගන්න. ඉක්මන් කර. අතට ගන්න පුතේ විහිද චතුරස්‍රය. අතට ගන්න විහිද චතුරස්‍රය. හරි. පුතේ මෙන්න මේ මුල්ලට කියනවා පුතේ ගිය සතියේ කියලා දුන්න කියන්න. ස්විජු මුල්ල. වලස් මුල්ල නෙවෙයි. වලස් මුල්ල කියන්නේ නගරයක්. එකට කියන්නේ මොකද්ද? ස්විජු මුල්ල. අන්නේ මුල්ල හරියටම තියන්න ඕන මෙන්න මෙතනින් බලාගෙන. දැන් මෙන්න මේ යට තියෙන පාදේ තියෙන. අන්නේ පාදය මෙන්න මේ යට ඉරට තියෙන ලෙස හරියටම පුතේ ඍජු මුල්ල හරියටම මෙතන තියන්න ඕන. පැහැදිලිද? සමහරු මම බැලුවා මෙන්න මෙහෙමයි තියන්නේ. දෙන්න හිතනවා. සමහරු මෙන්න මෙහෙම. හොඳට මතක තියාගන්න චණ්ඩලතා. ඍජු මුල්ල හැමතිස්සෙම තියෙන්න ඕන සරල රේඛාව මත. හරිද? අන්න එතනින් තියලා කෙලිම මොකද කරන්නේ? දැන් ඉතින් මට විහිද චතුරස්‍රයක් ලොකු එකක් නැති නිසා මං ඇඳ ගන්නවා. ඔයාලා අඳින්න එපා හොඳේ. ඔන්න විහිද චතුරස්‍රයක් ඇඳගත්තා. දැන් මොකද කරේ? සුදු ඍජු මුල්ල ඔතනින් තියුවා. තියලා මෙන්න මෙතන අඳිනවා කෙලින්ම පැන්සල තියලා අයරේ අයරේ ප්‍යාර් හුවා ආ ඇඳලා විහිද චතුරස්‍රය අයින් කරනවා. ඔන්න ඕකට කියන්නේ මොකද්ද? ලම්බකය. ලම්බ දුර නෙවෙයි. මොකද්ද ලම්බකය?
ලම්බකය. ඊට පස්සේ පැටියෝ අන්නේ දුර මනිනෝ. ඒ දුර මැනලා අපි හිතමු සෙන්ටිමීටර් 5යි කියලා. අන්නේ දුරට තමයි කියන්නේ මොකද්ද? ඇහෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. ලම්බ දුර. තේරුණු කට්ටිය අත උස්සන්න. ආ අන්නහ. දැන් මං ගානක් දෙනවා තනියෙන්. මං එක එක්කෙනාගේ ළඟට එනවා. ඔන්ලයින් සෙට් එකට කියන්නේ ඔන්ලයින් දරුවන්ටත් කියන්නේ හරියට කරන්න. ආයි නියමෙටම මේක තේරුම් ගත්තොත් ගොඩේ ගොඩ. හරි. රයිට්. ඇඳ ගන්න පුතේ ඇල ඉරක් චූටි මැණික. ඇඳ ගන්න මෙහෙම ඇල ඉරක් ඉක්මන් කරා. දා ගන්න PQ කියලා. ඇල ඉරක් ඇඳලා දා ගන්න PQ කියලා. ඇල ඉරක් ඇඳලා දා ගන්න PQ කියලා. හරි. කවුරු කරන්න ඕන අරුකෝ ඒ අම්ම බලි පිටකන් ආවේ නේ නේ එහෙම හොඳට අහගෙන පුතේ මට ඕන නම් ඔයාලට බොරු කරන්නත් පුළුවන් මේ ප්‍රදේශයේ පුතේ ගොඩක් ගුරුවරු ගණන් උගන්වනවා කියලා කරන්නේ බොරු. හරිද? චූටි පැටව් කුරුළු පැටව් කිය කිය ලේසිම ගණන් ටිකක් හදලා ළමයි ගෙදර යවන්න. එතකොට ළමයි හිතනවා මට හොඳට ගණන් පුළුවන්. මට හොඳට ගණන් පුළුවන්. අන්න ඒ සර්ගේ තමයි තේරෙන්නේ. මතක තියාගන්න. ඔබට ගණන් තේරෙනවා නම් ගණන් පන්තියට ඇවිල්ලා වැඩක් මගේ පන්තියේ තේරෙන්නේ නැහැ මට තේරුණත් එකයි නැතත් එකයි මම හොඳට අවශ්‍ය කරුණු ටික උගන්වනවා ගොඩක් ළමයි ඔයාලගේ අක්ක ඉන්නේ මගේ ගාවටනේ ඔයාලගේ අක්කගෙන් අහන්න මං කවුද කියලා හරිද ගොඩක් ළමයි මාව තෝරගන්න ඉගෙන ගන්න ආස ළමයි අර පන්ති වලට කියන්නේ අර වෙන වෙන වැඩවලටනේ සමහරු පන්ති වෙන්නේ ගෞම පෙන්නන්න කොණ්ඩ විලාසිතා පෙන්නන්න ඒවට ඉතින් මං ගැලපෙන්නේ නැහැ සමහරු පන්තියන්නේ ඒකට මෙන්න මගේ ෆ්‍රොග් එක මේ බලන්න මගේ ෆ්‍රොග් එක පෙන්න යන මගේ ෆ්‍රොග් එක මේ එහෙම මගේ ගාවට ඉන්නේ ජෙනුයින් දෙමාපියන්ගේ ජෙනුයින් දරුවෝ ඔයාලා සියලු දෙනාගේම දෙමාපිය මං අඳුරනවා ඔන්ලයින් ළමයින්ටත් ජෙනුයින් ළමයි තමයි මාත් එක්ක ඉන්නේ හැමදාම ළමයි 500කට ආසන්න ප්‍රමාණයක් මගෙන් ඉගෙන ගන්නෝ ජෙනුවින්. ආයේ කාඩ් එක දාන්න කිව්වත් වෙලාවට දානෝ. කාඩ් නොදා යන ඇවොත් ඇති. එහෙම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ට වංචා කළා එහෙම ඉගෙනගෙන වැඩක් නැහැ. මගේ ඉන්න ජෙනුවින් ඔන්ලයින් සෙට් එකක් මට ඉන්නවා. ඒ දෙමාපියෝ මාර විදියට මට ආදරේ. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි ජෙනුවින් ගමනක් යමු. බොරු කරන්න මට බෑ. බොරු කරත් මොකෝ වෙන්නේ පව් සිද්ධ වෙනවා මගේ ළමයින්ට පවා පව් පිරෙන තේරුණාද තේරුණාද රයිට් ඔන්න බලන්න හොඳට බලාගෙන ඉන්න පුතේ PQ සල්ල රේඛාවක් අඳි ඇඳලා මෙන්න මෙතන පුතේ R කියලා ලක්ෂයක් තියන්න R කියලා ලක්ෂයක් තියන්න R කියලා ලක්ෂයක් තියන්න. සර් මේ පාර තුන්වෙනි වාරේ භාගෙට මට ගණිතයට ලකුණු 99යි. වෙරි ගුඩ් නා. සුපිරි. ඉගෙන මේ ගොඩක් ළමයි හොඳටම ඉගෙන ගන්න. දෙවෙනි වාර පරීක්ෂා. සමහර ඉස්කෝලවල විභාගෙ තිබුණා පුතේ. අපේ නැති වුණා. හරි. හරි. හරි පැටියෝ තියයි. අනේ අම්මේ හුරතලේ. අනේ සර් අපිට විභාගෙ තිබෙන්නේ නැහැ. ආගෙන ඉන්නකො. අපේ කහපාට සෙට් එක මේක ඇන්දද? ඇන්දද? හරි. දැන් ඔයාලා තියන්න විහිද චතුරස්‍රය. මං දැන් ළඟට එනවා.
විහිද චතුරාශි තියන්නේ මෙහෙමයි. කවුරුවත් මේක අඳින්න එපා. මෙන්න මෙහෙමයි විහිද චතුරාශි තියන්න. ලස්සනට මෙන්න මේ ඉරට මුවා වෙන්න ලස්සනට අඳින්න විහිද චතුරාශියක්. අඳින්න එපා. තියන්න තියන්න. මේක අඳින්න එපා හොඳේ. විහිද චතුරාශි තියන්න බලන්න. වැරදි මගන්. ඔහොම විහිද චතුරාශි තියන්න. මෙන්න මේ ඍජු මුල්ල අන්න එහෙම තියන්න. ඉක්මන් කරන්න. ආදරණීය දෙමාපියෝ ළඟට පොඩ්ඩක් එන්නකෝ. ඔන්ලයින් ළමයි. අම්මලා දැන් තේරෙන්නේ නැත්නම් අම්මලට පොඩ්ඩක් ළඟ ඉන්න කියන්න පැටියෝ. මේ පාඩම ප්‍රැක්ටිකල් පාඩම සමහරුන්ට තේරෙන්නේ නැහැ. කොබලන් විහිද චතුරස්‍ර තියන්න මගේ ඔන්ලයින් කොබලන්. පැටියෝ මට බලන්න විදියක් නැහැ. කෝ පොඩක් පෙන්වන්න බලන්න. බලන්න විහිද චතුරස්‍ර මෙහෙම තියලා අඳින්න එපා. විහිද චතුරස්‍ර තියලා පුතේ මේක අඳින්න. ආර් ආර් වල ඉඳලා මෙතෙන්ට අඳින්න. අඩිරෝල තියලා අඩිරෝල නෙමෙයි විහිද චතුරස්‍රෙන් අඳින්න. අන්න මෙතන S කියලා දාන්න. දැන් විහිද චතුරස්‍ර අයින් කළා මට පෙන්වන්න බලන්න. පොත් පෙන්වන්න බලන්න. ඔන්ලයින් ළම. ඔන්ලයින් ළමෙන් පොත් පෙන්වන්න. විස්මී යස්මීන් එහාරා ඉක්මන් කළ පෙන්න්න පේන්නේ. හරි පුතේ හරි හරි හරිනි හරි හිත්මින හරි රෝජාන් ගාල්ල හරි හරි පුතේ ගාල්ල හරි 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 යස්මි හරිනේ. යස්මි බලන්න හැම තිස්සේම යස්මි මේ විහිද චතුරස්‍ර කාගෙද? මේ කාගෙද? දොන් යස්මි බලන්න හැම තිස්සෙම මෙන්න මෙතන ඍජු කෝණයක් හැදෙන්න ඕන. ඍජු කෝණයක් හැදිලා නම් වැඩේ හරි. ධෝනි බලන්න කවුරුත් මෙතන ඍජු කෝණයක් හැදිලාද කියලා බලන්න. හැදිලා නම් වැඩේ ගොඩ. ඍජු කෝණය හැදිලා නම් වැඩේ ගොඩ. හරි. දැන් පැටියෝ අඩිරූල හරි විහිද චතුරස්‍ර හරි පාවිච්චි කරලා මේකේ දුරමණින් මට කියන්න කීයද කියලා? ඈ සෙන්ටිමීටර් 6. සෙන්ටිමීටර් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් යටින් ලියන්න ලම්බ දුර සෙන්ටිමීටර් 6. ඔයාලට ආපේක ඔයාලා ලියන්න. ඔයාලට ආපේක ඔයාලා ලියන්න.
හරි. තව එකක් ඕන කියන කාණ්ඩය අත උස්සන්න. තව එක හා මෙන්න අවසාන එක. ඔට්ටුයි. ඔට්ටුයිද? ආ හරි. අඳින්න පුතේ සරල රේඛාවක් මෙන්න මේ පැත්තට. අඳින්න සරල රේඛාවක් මේ පැත්තට. මෙන්න මෙතන තියාගන්න P කියලා. අඳින්න P වල ඉඳලා ලම්බයක් ලම්බකයක් ඇඳලා ලම්බතුර හොයන්. ඉක්මන් කරන්න. යාළුවොත් එක මෙහෙමයි පුතේ මේ ප්‍රැක්ටිකල් කරනකොට මම ඔයාලට එහෙම බනින්නේ යාළුවොත් එක්ක කතා කරාට අවුලක් නැහැ චුට්ටක් යාළුවත් එක්ක කතා කළා ඈ නේ පුතේ ප්‍රශ්න තියෙනවා නම් විසඳගෙන ගුලි ගුලි බෝලෙල නේ අම්මේ විදර්ශන කකුල් උඩ තියාගෙන මරු ලස්සන්ට ඉන්නවා මිනිහා හරි දැන් කොහමද පුතේ දෝනි විහිද චතුරස්‍රය තියන්නේ කොහොමද? ආ මෙන්න මෙහෙමයි තියන්නේ. විහිද චතුරස්‍රය. ආන්න එහෙමයි. හරි. දැන් පුතේ චූටි කළු පෑනක් හරි නිල් පෑනක් හරි පැන්සලක් හරි අරගෙන මෙන්න මේ P වල ඉඳලා ගහන්න. ආන්න ඔහොම. දැන් පුතේ විහිද චතුරස්‍රය අයින් කරා. දැන් මගේ රත්තරන් පැටව මැනලා බලන්න මේක කීයද කියලා. 3 සෙන්ටිමීටර් 5 සෙන්ටිමීටර් කීයද? අපේ අග්ගල බෝලේ කීය ආවේ? සෙන්ටිමීටර්. මැනලා බලන්න සෙන්ටිමීටර් කීයද කියලා. අතර වෙරි ගුඩ් එහෙනම් පැටියෝ මේකට කියනවා ලම්බ දුර මට නම් ආවේ 3 සෙන්ටිමීටර් ඔයාලට ආපු එක ඔයාලා ලියන්න ඔයාලට ආපු එක ඔයාලා ලියන්න හරි ලියන්න මාතෘකාව සුපිරි මාතෘකාවක් පාඩම ඉවරයි නෑ අලුත් පාඩමක් නෙමෙයි පාඩමේ අවසාන මාතෘකාව කීපය යන්නේ ලියන්න සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර සෙවීම සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර සෙවීම
සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර සෙවීම සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර සෙවීම ලම්බ දුර සෙවීම සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර සෙවීම හරි පුතේ බලාගෙන ඉන්න උද්‍යංගස සුපිරියටම කියලා දෙනවා පැටියෝ මෙලෝ දෙයක් තේරෙන්නේ නැති එකෙක් වුණත් තේරෙන්නේ පෑන පැත්තකින් තියලා පුතාල අහන් ඉන්න ඕන අහන් හිටියේ නැත්තම් තේරෙන්නේ නැහැ මෙලෝ දෙයක් සුදු පෑන පැත්තකින් තියනවා හරි ඔන්න කහපාට ටී ෂර්ට් එක රතු ටී ෂර්ට් එක ඔයා ගැන විශේෂයි මම ඔයා ගැන හොඳ අවධානයකින් ඉන්නවා හොඳේ හරි හොඳට අහගෙන හරි පෑන පැත්තකින් තියන්න පුෂ්පතිලක කව කටුවක් පැත්තකින් තියන්න අහගෙන ඔන්න චූටි පුතේ මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් තියෙනවලු හරිද CD කියලා සමාන්තර රේඛා දෙකකුත් තියෙනවලු අපිට විභාගෙට කියනවා පුතේ මුන් දෙන්න අතර ලම්බ දුර හොයන්නලු යහු මරු වැඩන්නේ අනුන්ගේ දේව ලෝපදූප අපි හොයන්න කැමති නෑනේ ඔයාලා කැමතිද අත උසන ඕපදූප හොයන්න කැමති කට්ටිය කැමතිද අනේ එක්කක්වත් නෑ මං නම් කැමති ඔයාලා කෝ බලන්න ආන කෙල්ල කොල්ලා ඉන්න කෙල්ල පුතේ බොරු බොරු මගේ ළමයි ඕපදූප හොයන්නේ හැබැයි පැටියෝ විභාගෙට කිව්වොත් කරන්න වෙනවා ඒක ඕපදූපයක් වුණාට කරන්න දෙයක් නෑ තේරුණාද අපිට කියනවා මෙන්න මේ රේඛා දෙක සමාන්තරයිලු විදර්ශන ඔයාලට මම පේනවද බෝඩ් එක පේනවද එහෙනම් ඉතින් අර හරියට යනවා බෝඩ් එක පේනවද මිතරාම යන්න බෑග් එක අයින් කළා මෙහාට හරි පුතේ සමාන්තර රේඛා දෙකක් දීලා අපිට කියනෝ ලම්බ දුර හොයන්නලු ඕපදූප හොයන්නලු අත උසන්න හොයන්න කැමති කට්ටිය ඕ ඒ ධෝනි ලැජ්ජයි ලේසි කරන්න තියෙන්නේ මෙච්චරයි ඒ විලි ලැජ්ජයි කරන්න තියෙන්නේ පුතේ කෙලින්ම ගන්න විහිද චතුරස්‍රය අරගෙන හරියටම ඍජු මුල්ල මෙන්න මෙහෙම සරල රේඛාවෙ හිටින්න තියන්න අඳින්න නෙවෙයි තියන්න තිව්වට පස්සේ බලන්න මේ සරල රේඛාවයි මේ විහිද චතුරස්‍රය පාදයයි මොකද්ද වෙන්නේ හරියටම එකමත් එක තියෙන්න ඕන හරිය මෙහි ඇලවෙන්න බෑ මෙහෙම මෙහෙම හරියටම කෙලින් තියෙන්න ඕන තේරුණායි ඊට පස්සේ පුතේ ඔය ඉතින් බොට්ට දෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ පැටියෝ විලි ලැජ්ජයි පෑනක් අරගෙන මොකද කරන්නේ හැපි බර්ත්ඩේ ටු එනිල් පෑන හැපි බර්ත්ඩේ ටු යූ ආන්නේ එහෙම අඳින සර් නිකන් කේක් එකක් කපන්න වගේ නෑන්ද එහෙම තමයි අපේ වැඩ ඊට පස්සේ විහිද චතුරස්‍රය අයින් කරනවා අන්න බබා ඔය මොකක්ද ආවේ ලම්බකය කියන්න මෙයාගේ නම ලම්බකය කුරුළු පැටව කියන්න පුතේ හයියෙන් කට හුරු වෙන්න very good very good අන්න මේ දුර අපි හිතමු සෙන්ටිමීටර් 5යි කියලා අන්න ඒකට මොකද්ද කියන්නේ මොන දුරද මොන දුරද තේරුණු කාණ්ඩය අත උස්සන්න රයිට් අඳිමු සමාන්තර රේඛා දෙකක් ඉක්මන් කරන්න මගේ පැටවුන්ටයි ගණන් බැරන වැඩකුත් නැ මගෙන් වැඩකුත් නැ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න
hari hari cuti bude awang ke mata usan ko pote penan balan me lamba duragatta kattiya koko mage panti onama lameta lamba duraganna puluwan samantara reka dekaka o kota rule tiyena hinda lesi ne kohomada one hari ara weda karanne gedara gihilla boruwata ne kiyanne ha very good hari maru 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 dan man dennang emeril lain eka ha puluwan nang hadanna cuti petau mage rattanam petau hadanna menna menna me patteta tiyena samantara reka dekaka puluwan nan lamba dura hoyanna balanna petiyo lesida a puluwan nan lamba dura hoyanna ikman karan lamba dura hoyanna tarwe dala sir mata wari bahagare lakunu 100 ayinu very good da super me pote vibhaga pohunu pantiya gana man chuttak me daru ahana hinda poddak kiyeno me vibhaga pohunu pantiya man tavakaliko chutta nawattala tiyenne mokada hetuwa udayangasayage me online panti saha okkoma ekak goda gahitta mokada physical padang gattama time goda gahila tiyenne e wagema tawa deyak thamai palaweni ware padan tika chuttak Tingga kari ibarakal lo na putih paper class ke patangga. Eni sa paper class ke patangga na dini group world danuat kerno. Danata oy vidya deh. Wibahaga puno pada saatnya tau kali ko cuttak na tuwa. Namut, ekanang atari nya mukadha mandano make ada wedya wati ni wibahaga puno pada saat. Ammal ehma pisu engwa kiahan ni. Se paper class ke tamai apit doan. Eni sa mang ek aniwarin tiyano. Danata make keragini ya. Ik pangkara. Hari ikpang kara hari wadi nebuta maru sudo dengko homata petio vihita caturasri tiyanne sudo mahatyo karada balanna vihita chaturasri tiyanne kohomada balanna menna mehema menna riju mulla metana hariyatama me ira uda tiyenno ata usanna mehema tiyapu kattiya maru 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 ita passe patiyo ita passe den andinna meka udin mehema andinna pensala hari panen hari andinna endala Vihita chaturasri ayin karan. Endala vihita chaturasri ayin karan. Endala vihita chaturasri ayin karan. Onno kata kiyanne mokadda puthe. Lambakaya mokadda puthe. Okay durata kiyanne mokadda. Digata. Lamba. Kiyada oyalage lamba dura ave. Oh, sama harun ta tunai, dekai, hatara, oya, pahai. Visi pahai, deni, dahai. Oya ala, anda pui dia ta oya ala tina met. Sudah mahatyo kia ala. Dahai ala, goda durin dendi. Pahai, pahai dasam pahai. Very good. Onda baba. Hari, hari. Deng liyamu, supiri matruka ikman kara. Tai ka kona de eti ne padakin padakin kale paada me tika karali ne ne karali ne hari
ලියන්න මාතෘකාව. පොතේ මාතෘකාව ලියන්න. විහිද චතුරස්‍රය සහ ප්‍රබල මාතෘකාවක් ලියන්න පොතේ. අති ප්‍රබල මාතෘකාවක්. විහිද චතුරස්‍රය සහ ලියන්න පැටියෝ. අති ප්‍රබල මාතෘකාවක්. විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් සමාන්තර සරල රේඛා ඇඳීම විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් සමාන්තර සරල රේඛා ඇඳීම සමාන්තර සරල රේඛා ඇඳීම හරි සමාන්තර සරල රේඛා ඇඳීම හරි කියම් බලන්න මාතෘකා පුතේ විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් සමාන්තර සරල රේඛා ඇඳීම සමාන්තර සරල රේඛා ඇඳීම හරි ආගෙනින් පෑන පැත්තකින් තියන්න අද පන්තියේ ඉන්න ඕනම ළමයෙක්ට පුළුවන් වෙන්න ඕන ඕනම තැනකදී පුතේ මැනික දැන් අගනේ සමාන්තර රේඛා අඳින්න කිව්වම ඔයාලට ලේසි ඇයි ඒ කොටු රූල් තියෙනවනේ දැන් හිතමු මම ඔයාලා කාටවත් දෙනවා හාෆ් ෂීට් කොලයක් A4 කොලයක් දෙනවා සමාන්තර රේඛාවක් අඳින්න කිව්වොත් අඳින්න පුළුවන්ද බෑ අපේ හාමුදුරුවනි බෑ දැන් සැපද අන්නේ වගේ කවදාවත් හාෆ් ෂීට් කොලේක සමාන්තර රේඛා අඳින්න බෑ ඇස් මට්ටමේ කොටු රූල් නම් රූල් තියෙනවා දෙන්න පුළුවන් සමාන්තර රේඛා දෙමෙන් යන්න හැබැයි මතක තියාගන්න හාෆ් ෂීට් කොලේක වුණත් දෝනි කොන්ද කෙලින් තියාගන්න හාෆ් ෂීට් කොලේක වුණත් පැටියෝ සමාන්තර රේඛා අඳින්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. පුළුවන් වෙන්න ඕන. මම කියලා දෙන්න. පෑන පැත්තකින් තියනවද? හොඳ උස්මක් ගන්න. හරි පාසල අපාදන් බුදු අම්මේ. මැරෙලේ ආ. හරි උස්ම අරගෙන තියන් ඉන්න ඕනේ පාත දා. මං කෝ හොඳ උස්මක් ගන්න එක. උස්ම අරගෙන පාත දාන්න. මං කියන්න ඕනේ නැහැ. හා බුදු සරණ. ආගිනේ. පෑන පැත්තකින් තියන්න දෙයියෝ හොඳට අහගෙන ඉන්න ඉගෙනීම කියන්නේ භාවනාවක් සර් හැමතිස්සෙම කියන්නේ මේක භාවනාවක් ආගෙන මක්කබන් කරන්නේ හරි ආගෙන ආගෙන ඔන්න පැටියෝ මෙතන තියනෝ AB කියලා සරල රේඛාවක් ආගෙන ඉන්න එකපාරයි කියලා දෙන්න මොකද්ද තියෙන්නේ AB කියලා සරල රේඛාවක් තියෙනවා අපිට කියනවා මෙතන ඉඳලා ඔය කතා කරන එක නවත්තන්න ඕන මෙතන ඉඳලා ලම්බ දුර හතරක් වෙන්න මෙතන ඉඳලා සෙන්ටිමීටර් හතරක් වෙන්න ලම්බ දුර සමාන්තර රේඛාවක් අඳින්නලු ඒ අනේ සර් අනේ අනේ අම්මි බුදු අම්මි අපි කොහොම යෝ කඳින්නේ බය වෙන්න එපා පට්ට ලේසි මම දන්නෝනේ උදයන්ග මේ ලෝකේ තියෙන ලේසිම විශේෂ මොකද්ද පාඩම් කරන්න දෙයක් තියේ ඔයාල පාඩම් කරන්න ආසි මම දන්නෝ ගොඩක් ළමයි පාඩම් කරන්න කැමති නැහැ ඒ නිසා ගණිතය තමයි ඒ කට්ටියන්ගේ ආසම විෂය අහගෙන ඉන්න සුදු දැන් ඔන්න බලන්න සර් අඳින හැටි. ඒ බලන්න. අඳින මොකද්ද අපේ ඉන්ස්ට්‍රුමන්ට් එක? විහිද චතුරස්‍ර ගන්න කොල්ල විහිද චතුරස්‍ර. පඩපඩින් ඔයාලි නොයාලි. ඔයාලා මොකටි ගන්නෙ? කොල්ල ගන්නෙ කොල්ල. කොල්ල කියන්නේ උදයන්ග සර්. ඩු කොල්ලෙක් තමයි මේ වීඩියට. හරිනේ? ආ පුතා වතුර බොන්න පුතේ. ආ බොන් බොන්.
ඔන්න දැන් කොල්ලා ගත්ත විහිද අතුරස් කොල්ලා කියන්නේ මම ඡන්ද තිලක මොකෝ මහසභාරැස්මේ ලේකම්ද පෑන පැත්තකින් තියනෝ මිනිහා ලියන එකමයි වැඩේ ආගිනේ ඔන්න බලන්න ටුටි බලන් ඉන්න කොල්ලා ගන්නෝ විහිද චතුරස් දැන් කීපාරක් ගත්තයි හරි හරි ඉන්නකෝ හා ඔන්න ඔහම විහිද චතුරස් තියෙනවා හරියටම බලන් ඉන්න ආදරණීය දෙමාපියෝ ඉන්නවනම් ළඟට එන්න මේක මගේ පැටිය වරද්ද ගන්න පුළුවන් දැන් ඔයාලා දෙමාපියෝ ගෙන්නන්න හදන්න එපා ආගෙනේ හා ඔන්න දැන් විහිද චතුරස්‍රේ හරියටම ඍජු මුල්ල ඔහම තියෙන තිව්වා කියලා බලන්න ඔය විහිද චතුරස්‍ර තියෙනවා සෙන්ටිමීටර් තියෙනවා අන්න එතන ඉඳන් 1 2 3 4 අන්න පුතේ සෙන්ටිමීටර් 4ක් ගිහිල්ලා තියාගන්නෝ තිත මොකද්ද තියන්නේ ඇහෙන්නේ අන්නේම කෑ ගහන්න ඕන කන් දෙකොඩ තලා යන තිත ආගිනේ දැම්මම එතනින් විහිද චතුරස්‍රය අයින් කරනවා උගෙන් වැඩ අරන් ඉවරයි දැන් මෙතන ඉතුරු තිත කතා කරන්න එපා දෙයියෝ ඊළඟට මෙතනින් ආයිමත් විහිද චතුරස්‍රය තියෙනවා වෙන තැනක තියලා ආයිමත් සෙන්ටිමීටර් 1යි 2යි 3යි 4 තැනින් 4 තැනින් තියෙනවා තිතක් මොකද තියන්නේ තිත තියලා විහිද චතුරස්‍රයට යන්න කියනවා ඔයාගෙන් වැඩ අරන් ඉවරයි ඔයා යන්න මලවදි එනෝ මෙතන ආ විහිද චතුරස්‍රයට බැන්ලෙලවනෝ දැන් පුතේ හරි ලේසි ඉන්දිකයයි දෝනි මොකද කරන්නේ ගහන්න මෙන්න මේ තිත් දෙක අඩිරූල තියලා යාක් කරත් ලේසි නේද ඊය විලි ලැජ්ජයි අත උසන්න තීරණ කට්ටිය ආ අන්න ඒකට කියන මේ දෙන්න අනිවාර්යම කද වෙන්නේ සමාන්තර කරමුද හා ඇඳ ගන්න සල්ල රේඛාව ඔන්න දැන් ආදරණීය දෙමාපියනි ළඟ ඉන්නවනම් ගොඩක් හොඳයි ඉතින් බැරි නම් ඉතින් පව් අම්මලා තාත්තලා වැඩට කියලා නම් කමක් නැහැ ඔන්ලයින් ඉන්නකොට අර දෙමාපියෝ ළඟ ඉන්නවනම් දරුවෝ නියමිටම වැඩ කරනවා හරි අම්මලට තේරෙනවනම් අම්මලත් උදව් කරන්න මේක ප්‍රැක්ටිකල් විෂයක් මේ පාඩම ප්‍රැක්ටිකල් ඇඳගන්න AB කියලා සල්ල රේඛාව ඇඳලා සෙන්ටිමීටර් 4ක් 4ක් හෝ 5ක් ඔයාලට කැමති එකක් දුරින් තමයි දැන් සමාන්තර රේඛාවක් අඳින්න හදා හරි හරිද ඔතන ඉඳ මදි වෙන්නේ ආකම නැති වෙති ඒක AB සුදු එපා එපා ඔයා ඔය මොකද කරන්නේ මං කිව්වේ සල්ල රේඛාවක් අඳින්න විතරයි සල්ල රේඛාවක් ඇඳලා AB කියලා දාන්න අන්ත දෙක ලකුණු කරන්න AB කියලා අන්ත දෙක ලකුණු කරන්න AB කියලා හරිද බුදේ හරි දැන් තියන්න විහිද චතුරස්‍රේ තියන්නේ කොහමද මෙන්න මෙහෙම තියන්න ලස්සනට විහිද චතුරස්‍රේ පිටපණින් නැති වෙන්න හරියට කරන වැඩේ හරියට කරා මේ සර් බෝඩ් එකේ ඇඳපු විදියටම තියන්න අම්මේ බඩක් බලන්න ආදරණීය අම්මේ ඍජු මුල්ල කියන්නේ මෙන්න මේකට අම්මලට කියන්නේ ඍජු මුල්ල තියෙන්න ඕන මේ ඉර උඩ කිව්වදෝ දැන් යන්න සෙන්ටිමීටර් 5ක් ඔය දැන් විහිද චතුරස්‍රය තියෙනෝනේ සෙන්ටිමීටර් 5 පහ ගාවින් තිත තියන්න තිත තිව්වදෝ පහ ගාවින් තිත තියන්න හරිද පහ ගාවින් තිත තියන්න දැන් මකන් මකන නෙමෙයි විහිද චතුරස්‍රය අයින් කරා විතර අපිට වටින් ඊට පස්සේ නැවතත් විහිද චතුරස්‍රයේ අයිට පොඩ්ඩක් මෙහයින් තියන්න අර විදියටම තියන්න පුතේ අම්මලා පොඩ්ඩක් බලන් ඉන්න මේ කොළු පැටියා කෙලි පැටියා මොනව කරයිද දන්නේ මේ උදයන්ග සර්
තියෙන විදියටම විහිද චතුර මගේ ළඟ ඉන්න ඕන මට පේනවා වැරද්දක් කරොත් කෙලිම මගේ මාක පෙන් එක යවන්නේ කඩුව යවන්න වගේ ඕ හරි දැන් ආයිමත් මෙතනින් යන්න සෙන්ටිමීටර් 5ක් අම්මේ බලන්න මේ පැත්ත සෙන්ටිමීටර් තියෙන විහිද චතුරස්‍රය සෙන්ටිමීටර් 5ක් ගිහලා තිතක් තියන්න 5ක් ගිහලා තිතක් තියන්න දැන් මකන් Makan. Deng. Karagan. Ikman karan. Hadisiyak ne putih. Kisi ma hadisiyak ne. Apita kisi ma hadisiyak ne. Himing karan. Yalu onto ye. Vihita chaturasya hema deela. Udav karata kam netuwa. Kari netuwa mai deyo. Hari. Hari do kotid deka ikman korpia hari anna hari udau karna yalun udau karna ape ratu pata hari ni ratu hari batti hari deng oye deke akara iya lejjay Wili lejjai santosai. Oye deke yakarana. Balanna petiyo. E tiddeka vitarak adirula thila yakara. Ta podak dikata onan ganna puluwa. Balanna puthe. Onnoya reka deka kochchara dik karath hamu veida? Naa. Ehenam oka samantara reka deka. ඔය රේඛා දෙක කොච්චර දික් කරත් හමු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට කියන නම් මොකද්ද? සමාන්තර රේ. එහෙනම් මේ ලකුණු දාන්න. ඊතල දාන්න. අමීෂා දෙවුමි. අම්මා උදව් කරනවද? ඩොකුවනින් එපා කියන්න. පේනවා. හරි. Samar ya, orang tuh mantap pera ting 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 galan ini, kawan ne? Amma ne moko, amma ke huwa moko? Pita manusia ke huwa tni awul, hari, gahan no, ting 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 galan hari, onda elasan ay, hari, hari, mana tay kak? Dan hari anda karena salah reka wak cuti mama ne kian anda karena salah reka wak PQ keladan salah reka wak PQ keladan PQ කියලා දා. හරි. දැන් පුතේ මෙන්න මෙයාට සෙන්ටිමීටර් 7ක් ඈතින් තියෙන සමාන්තර රේඛාවක් අඳින්න බලන්න. සෙන්ටිමීටර් 7ක් හොඳේ 7ක්. සෙන්ටිමීටර් 7ක් කියන සල්ල රේඛාවක් අඳින්න බලන්න සමාන්තර රේඛාව සෙන්ටිමීටර් 7ක් Sentimeter hata.
හරි. සෙන්ටිමීටර් 7. හරි. ආ කෝ බලන්න චන්ඩියෝ ටික රතු හරිද? කොහ හොඳයි. මරු. මාත් එක වැඩ කරන සෙට් එකක් ඉන්නවා මරු නියම. නියම. කෝදෝනි. ඔව් කියලා දෙන දේ එකපාරින් තේරෙනවා මරු. කොහ? හරි. උඩ උඩ ගිහලා උඩම ගිහලානේ. හරි. මාත්‍ර හරිද? හරි. මේමයි කරන්න. ආගෙන ඉන්න. විහිද චතුරස්‍රය තියලා සුදු මහත්තයෝ විහිද චතුරස්‍රය තියලා යන්න මෙතනින් සෙන්ටිමීටර් 7 ගාවට. 7 ගාවට ගිහිල්ලා තිතක් තියන්න. ඊට පස්සේ විහිද චතුරස්‍රය අයින් කරන්න. ඊට පස්සේ තා පොඩ්ඩක් මෙහාට වෙන්න. ආයිමත් ඒ විදියටම විහිද චතුරස්‍රය තියන්න. හරිද? තියලා තිතක් තියන්න හතෙන් ආ රයිට්. දැන් මේ දෙක යා කරන්න සමාන්තර රේඛා දෙකක් ඒ. අත උස්සන්නේ කාපු කාන්ට මාරු හොඳේ මාරු. මගෙන් ඉගෙන ගන්න ළමේට ඔන්න ඔය හැකියාව තියෙන්න ඕන. ඕනම සමාන්තර රේඛා දෙකක් ඕනම තැනකදී ගහ ගන්න පුළුවන් වෙන්න ඕන. හරිනේ. හරි. හරිනේ. හරි. දැන් මම පොඩි වැඩක් දෙන්නම්. ඒ. හරි. දැන් මම පොඩි වැඩක් දෙන්නම්. මේක කරන්න පුළුවන් සුවිශේෂී දක්ෂයෙක්ට විතරයි. ඔයාලා දන්න ඕනේ උද්‍යංගස කවදාවත් ළමයි රවට්ටන්නේ නැහැ. අහන්න පුළුවන් උපරිම අමාරු ගානත් සර් කරනවා. ඒ සර්ගේ හැටි. මට ළමයි නෙවෙයි වැදගත්. මට වැදගත් රිසල්ට් එක. පුතාලට මේ මම දෙන්නේ විභාග මට්ටමේ ගැටලුවක්. තනියෙන් කරනවද? ලියන්න. ලියන්න විභාග මට්ටමේ ගැටලුව. මාතෘකාව ලියන්න. විභාග මට්ටමේ ගැටලුව. මාතෘකාව ලියන්න. විභාග මට්ටමේ ගැටලු. හදලා නැගිට. වෙරි ගුඩ්. හොඳ බබා. නේ අම්මේ. හරි. විභාග මට්ටමේ ගැටලුවක්. ලියන්න පැටියෝ මෙහෙම. ලියන්න. විභාග මට්ටමේ ගැටලු. ලියන්න. සෙන්ටිමීටර් 7ක් දිග වචනේ ලියා ගන්න තියෙන්නේ පුතේ විභාගෙට එන්නේ වචනේ සෙන්ටිමීටර් 7ක් දිග කැපිටල් AB සරල රේඛා ඛණ්ඩයක් අඳින්න සෙන්ටිමීටර් 7ක් දිග කැපිටල් AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න අඳින්න මොකක්ද අඳින්න නිර්මාණය කරන්න ඒ වගේ සෙන්ටිමීටර් 7ක් දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න නැත්නම් අඳින්න හරි ඊළඟට ක්‍රෝම ඉලක්කම් 1 ක්‍රෝමිලක්කන් එක අඳින්න එපා ඒකේ තව ප්‍රශ්න තියෙන ක්‍රෝමිලක්කන් එක එම සරල රේඛාවට පිටතින් එම සරල රේඛාවට පිටතින් එම සරල රේඛාවට පිටතින් ලක්ෂ්‍යයක් තබා ගන්න එම සරල රේඛාවට පිටතින් P ලක්ෂ්‍ය ලකුණු කරන්න. එහෙම ලියන්න. එම සරල රේඛාවට පිටතින් P ලක්ෂ්‍ය ලකුණු කරන්න.
එම සරල රේඛාවට පිටතින් P ලක්ෂය ලකුණු කරන්න. ලකුණු කරන්න. ඊළඟට රෝම ඉලක්කම් දෙක. P ලක්ෂය ලකුණු කරන්න. රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙක. AB ට සමාන්තරව රෝම ඉලක්කම් දෙක. AB ට සමාන්තරව AB ට සමාන්තරව AB ට සමාන්තරව P හරහා AB ට සමාන්තරව P හරහා සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න AB ට සමාන්තරව P හරහා සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න 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 අවසානික අවසානික රෝම ඉලක්කම් තුන එම සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර සොයන්න. 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 හරි. හද. ඇඳ. කෝ. ඔය රෝම ඉලක්කම් 1 2 3 ඔක්කොම එකම රූපේ කරන්න ඕන. වෙන වෙනම නෙවෙයි. බලමු විභාග මට්ටමේ ගානක් හදන්න පුළුවන්ද කියලා. හා. වැරදුනාට කමන්නේ ඉක්මන් කරන්න. වරදින්න ඕන. මං හරි කැමැති වරදිනවනම්. සර් කියලා දෙනකොට එකපාරින් තේරෙනවා. ආ වෙරි ගුඩ්.
හරි. දැන් ඔන්න බලාගෙන ඉන්න. ඔ පුතේ. කියන්න පුතේ. Very good. නෑ අම්මේ. හරි. හරි. හරි පුතේ. මේ ඔන්න සර් ලිය දැන් සර් හදන්න හදන්න. සමහරුන්ගේ අඩුපාඩු තියෙනවා සමහරුන්ගේ මම අඩුපාඩුවක් දැක්කෙම නැහැ. ලෙසටම හදලා තිබුණා. ආගෙන. ඔන්න දැන් උදයන්ග සර් ඔය ගාන පට්ටේට කියලා දෙනවා. උදයන්ග සර් උත්තරපත්‍ර පරීක්ෂකයෙක් නිසා ළමයින්ගේ උත්තරපත්‍ර පරීක්ෂකයෙක් නිසා උදයන්ග සර් දන්නෝ ළමයින්ට ලකුණු ගන්න කොහොමද? ලකුණු වැටෙන්නේ කොහොමද කියලා උදයන්ග සර් දන්නෝ. ඔන්න බලාගන්න. පෑන පැත්තකින් තියාගන්න. හරි. මොකද්ද අපිට කිව්වේ? සෙන්ටිමීටර් 7ක් දිග AB අඳින්නලු. එහෙනම් අඩිරුවල තියලා සෙන්ටිමීටර් 7ක් සෙන්ටිමීටර් 7ක් AB කියලා දාන්න. අත උසන්න ඒක දාපු කට්ටි. යටින් ලියන්න 7යි සෙන්ටිමීටර් කියලා. හැබැයි 7 නොවුනොත් ලකුණු බිඳුවයි. මැනලා බලන්න හරියටම සෙන්ටිමීටර් 7 නොවුනොත් ලකුණු බිඳුවයි. අඩිරුවලෙන් බලන්න. සෙන්ටිමීටර් 7 නොවුනොත් ලකුණු බිඳුවයි. හරි. නොවුනොත් ලකුණු බිඳුවයි. හරි. හරියටම බලන්න සෙන්ටිමීටර් 7ද කියලා. රමේෂ්. 9 බෑ 7 වෙන්න ඕන. ලකුණු බිඳුවයි. මැනලා බලන්න හරියටම 7 නොවුනොත් ලකුණු බිඳුවයි. හරි. හත ගන්න මේ හරි බා. බින්දුවෙන් පටන් ගන්න. අනේ දැන් ලකුණු කරන. හරි. හරියටම හත නොවුනොත් ලකුණු බින්දුවයි. හත නොවුනොත් ලකුණු බින්දුව. ඒකනේ මම දන්නවා ලකුණු ගන්න විදිය. දැන් කාගෙත් මෙතන හත තියෙනවද? තියෙනවද? හරි. ඊළඟට කියනෝ රෝමිලක්කන් එක මොකද කියන්නේ? එම ඒ සරල රේඛාවට පිටතින් එතකොට ඕනම තැනකින් මෙන්න මේ වගේ හරියකින් P කියලා ලක්ෂයක් තියාගන්න පිටතින් යටින් උණක් කමන්නේ හරිද අත උසන්න ඒක කරපු කට්ටිය මරු yes කියන yes right okay ඊළඟට අපිට කියනවා ඒ මෙන්න මෙතනින් ඒ අනේ පැටියෝ අහන් ඉන්නවකෝ මෙන්න මෙයා ගාවින් යන මෙයාට සල්ල රේඛාව රෝජාන් මොක අතවනන්නේ මොක කාටේ එන්න එපා විකණම් කරන්න ගංගනි මොනව එකන්නේ තියමලාද ඒ මන් දන්නේ මක්කුන්ද කියලා එකෙක් මන් යනකොට මෙන්න එහෙම කැමර එකට අතවනන අනික් කට්ටිය මොනවද කනෝ එපා පුතේ හැමදාම කියන්නේ ඉගෙනීමට ගරු කරේ නැති වුණොත් ඉගෙනීම පිහිටන්නේ පොතක් බිම වැටුනොත් වැඳලා ගන්නෙ නැත්තම් හරියන්නේ ඒ පොතට පවා ගරු කරන්න ඕන පුතා පෑනට පවා ගරු සමහරු මන් දැක පෑන් එහෙම පාගගෙන යනවා මං කවදාවත් පොතක් පෑනක් පාගන්නේ නැහැ කොලයක් බිම දාන්නේ නැහැ මගේ බලන්න කාර් එකේ ටොපි කොල දැන් මම හිටපු ගමන් ටොපි ගන්නවා මට පොඩි පුරුද්දක් තියෙනවා පොඩි ආවගේ ටොපි කියන්නේ එසේ මෙසේ ටොපි නෙමෙයි අර පිටරට ෆොරිනර්ස් ටොපි මං හිනා ආස ආගිනේ ඔයලත් එහෙම තමයි නේ අනේ කෙලිගිරිනෝ කෙලිගිරින්නේ හරි ආගිනේ ටොපි කොල මං කවදාවත් කාර් එකේ යන ගමන් කනවා විසික් කරන්නේ බලන කාර්යකෙ මං හරිය මෙහ අහුමුළු වල ගහලා තියෙනවා ඊට පස්සේ කොම්බි පිරෙනවා ඊට පස්සේ සර්විස් කරනවා කවදාවත් මං ඩස්ට්බින් එකට ඇරෙන්න කොලයක් විසික් කරන්නේ නැහැ මගේ ළමයින්ටත් මං ඒක පුරුදු කරලා තියෙන්නේ අපේ ළමයින්තුත් කඩේකට ගියාම ඩස්ට්බින් එක හොයාගෙන ගිහලා කොලේ ගිහින් දානවා ඒ ගානට මං ළමයාත් හදලා තියෙන පොඩි එකා උඩ තාම මොන්ටිසෝරි යන්නේ මොන්ටිසෝරි
කොලයක් ඇස්මින් මෙහෙම විසික් කරන්න. ඒ ගානට පුතා ඔයාලත් හැදෙන්න ඕන. මොකද මේ රට හැදෙන්න නම් විනයක් තියෙන්න ඕන. අපේ රටට විනයක් නැහැ. පන්ති කාඩ් එක ගන්නකොට උනත් හරින් මෙහින් පැනලා ගහගෙන මරාගෙන තල්ලු කළා. එහෙමයි අපිට පුරුදු. එහෙම වෙන්න එපා. මගෙන් ඉගෙන ගන්න ළමයි වෙනස් වෙන්න ඕන. අත උසන්න කාටද පුළුවන් බැන්නොත් හිනා වෙන්න? කවුරු හරි බැන්නොත් හිනා වෙන්න පුළුවන්ද? දැන් ඔන බනිනවා. තෝ 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 උදයන් ගියා. කීකේ බනිනවා. කවුරු හරි මට බනිනවා. බැන්නොත් පුතා මං හිනා වෙනවා. ඒක තමයි මගේ පෞරුෂය. අන්නේ කට්ටියන්ට කියන්නේ වෙනස් කට්ටිය කියලා. ඔයාලා හැමතිස්සම බැන්නොත් බලන්නේ මොකද්ද? තෝ. කද්දා. හරි. බැන්නොත් ගහන්නනේ බලන්නේ. වෙනස් වෙන පුතා. උදයන්ග සර්ගේ ළමයින්ට කියන්නේ වෙනස්. මගේ මම වෙනස්නේ. ඒ නිසා මගේ ළමයි වෙනස්. අද ඉඳන් කවුරු හරි වළියට කතා කරොත් මෙහෙම කියන්න. අනේ ඉතින් අපි බයයි ඔයාට. ඕ ඔයා තමයි වීරයා. ගැහුවට වැඩිය හපක්. දැන් කවුරු හරි මට බනිනවා. උදයන්ග ඔන්න එන්න එපා ඔට කිකි හොඳටම බනිනවා. නරක වචන කියලා බනිනවා. මම දැන් හොඳට අහන් ඉන්නවා. අහන් ඉඳලා තැන්කියු මචං. අම්මට ඌට ගැහුවට වැඩිය අමාරුයි ඒකට. යකෝ මං කියන ඒවට මූට තද වෙන්නේ නැහෙනි. ඊමු කොමි. තැන්කියු මචං උදේ පිට එක. කියලා යනවා. බලන්න ඒක තමයි පුතා මොලේ දිනු කරපු මිනිස්සුන්ගේ ලක්ෂණය. ගැහුවට ගහන එක නෙවෙයි. නමුත් අම්මලා කියන්නේ මොකද්ද? පුතේ ඉස්කෝලේදි වලියක් ගියොත් පුතාට ගැහුව පුතා ගහන්න ඕන. ගොඩක් අම්මලා කියලා තියෙනවා. ගැහුවොත් ගහපිය පුතේ. ඒව වැරදි වැඩ. අත උසන්න. ගැහුවොත් ගහන එකද හරි? ගැහුවොත් ප්‍රින්සිපල්ට කියන එකද හරි? ඔව් මෙමය. ඔව් ගුරුවරයෙක් දැනුවත් කරන්න ප්‍රින්සිපල් දැනුවත් කරත් කමක් නැහැ. ගැහුවට ගහන්න යන්න එපා. පැහැදිලිද? මොකද අපි ප්‍රශ්න විසඳන්න අපි දෙවිවරු නෙමෙයිනේ. අපේ ගුරු දේවතාවුන් ඉන්නෝ ඒ කට්ටිය ප්‍රශ්න විසඳා. හරිනේ. හරි. දැන් ඔන්න හරි. දැන් අහගෙන. දැන් අපේ කතාව පිට පැන්න. විදර්ශන මොකෝ? තෙල්ලමද? අහගෙන. විදර්ශන අපිට කියනවා මෙන්න මෙතනින් යන මෙයාට සමාන්තර රේඛාවක් අඳින්නලු. මොකද මොකද මොකද? ධෝනි. මෙයාට සමාන්තර රේඛාවක් මෙතනින් යන එක්කෙනෙක් අඳින්නලු. ඒ මොලේ තියෙන එක්කෙනෙක් කියන මොකද්ද ක්‍රමේ? ඔව්. කරන්නේ මෙහෙමයි චූටි ඔන්න බලා ගන්න. මෙතනින් තියනෝ විහිද චතුරස්‍රය. බලාගෙන ඉන්න. සර්ගේ කපටිකම් බලන් ඉන්නකෝ. චූටි. විහිද චතුරස්‍රය තියලා දැන් මෙතන තිත තියෙනවනේ. අන්න එතන පොඩි මාක් එකක් දා ගන්නවා. මොකේද මාක් එක දාන්නේ? පොතේද? නෑ විහිද චතුරස්‍රය. මොකේද? විහිද චතුරස්‍රය මාක් එකක් දා ගන්න. දාලා ඒ විහිද චතුරස්‍රය ඒතනින් උස්සගෙන ඇවිල්ලා මාක් එක මකන්න නැති වෙන්න. ඒක උස්සගෙන ඇවිල්ලා මෙතනින් තියනවා. මාක් එකක් දාගෙන උස්සගෙන ඇවිල්ලා මෙතනින් තියලා අර මෙතන තියෙන මාක් එක තියෙන්නේ. සදෝ. දැන් විහිද චතුරස්‍රය දාපු මාක් එක තියෙනවනේ. අන්න එතනින් තිතක් තියන. තේරුණ කට්ටිය අත උස්සා. ආ. දැන් පුතේ විහිද චතුරස්‍රය අයින් කළා. දැන් විහිද චතුරස්‍රය අයින් කළා. අන්නේ තිත් දෙක යා කරා. එතකොට පුතේ සමාන්තර රේඛාවක් එනවා. එතකොට පැටියෝ සමාන්තර සල්ල රේඛාවක් එනවා. එකයි සමාන්තර සල්ල රේඛාවක් එනවා. අත උසන්න මේක ඇඳපු කට්ටිය. වෙරි ගුඩ්. ඔයාලා මේක ඇඳලා තිබුණේ නැනේ. මං ඒකට බැන්නේ නෑ අයියේ. එහෙම තමයි චූටි පැටවුනේ පැටියෝ. පොඩි පොඩි දේවල් බැරි වෙනෝ. නැත්තම් ඉතින් අපි පන්තියේ නොන්නේ නෑනේ. ගෙදර ඉඳගෙන ඔක්කොම පුළුවන් නම් ගෙදරට වෙලා ඉන්නවා. බැරි හින්දානේ පන්තියට එන්නේ. ඒ හින්දා වැරදුනාට කමක් නෑ. වර්ධින එක මනුස්ස ගතියක්. නැවත හදන එක දේව ගතියක්. ඒ මම හදපුවා. කියන මොදේ? වරදින එක මනුස්ස ගතියක්, නැවත හදන එක
භූත ගතියක් දේව ගතියක් පෝ මක්ක සබම් මේ මිසුමි සබම් වෙරිව හරි ඊට පස්සේ විලිලැජ්ජ නැතු අපෙන් අහනවා ලම්බ දිග හොයන්නලු ලම්බ දුර කොහොම ඉන්දිකය කියලා කරන්නේ සමාන්තර රේඛා දෙකක ලම්බ දුර හොයන විදිය කියලා දුන්න මතකද කොහොමද කරන්නේ ආ තියනවා මෙහෙම විහිද චතුරස්‍රයේ තියලා හරියටම විහිද චතුරස්‍රයේ තියලා ගහන්න ඉරක් ගහලා විහිද චතුරස්‍රයේ අයින් කරා ඔන්නෝක මනින්න මැනල බලන්න සෙන්ටිමීටර් කීයද කියලා කීයද ඔක් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන් 4යි 5යි 6යි 6.5යි ඕන එක හරි හරිද එයින් තාගානක් කරමුද හරි ලියන්න දෙවනි ගාන ලියන්න දෙවනි ගාන බලමු මේ ගානවත් හරියට කරයිද කියලා වරදින එක මනුස්ස ගතියක් ඊළඟ ගාන හරියට හදන එක දේව ගතියක් හරිනේ හරි හැදුවේ නැතුනො මෝඩ ගතියක් අනුන්ගෙන් බලන් ලිව්ව භූත ගතියක් හරිද හැදුවේ නැතුනො මෝඩ ගතිය තව එකෙක් මොනවද මිනිහෝ කන්නේ මිනිහා මාස්ක් එක ගලවලා නියපොතු කනෝ අපරාධනේ මාස්ක් එක දාන් ඉන්නේ එන මොන කන්නේ මොකද මම බලනකොට මිනිහා මාස්ක් එක මෙහෙ පාත් කරගෙන නියපොතු ටික කනෝ බර 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 ගාලා ඔවිතේ දිහනේ මාස්ක් එක ගලවලා ගෙදර ගිහින් ඉන්නේ මාස්ක් එකේ වටිනාකම හිතන මාස්ක් එක කියන්නේ යට කලිසමයි කියලා හිතා ආගෙන ඒක කිසිම වෙලාවක අපි ප්‍රසිද්ධිය ගලවනවද යට කලිසම ප්‍රසිද්ධිය ගලවනවද අන්න එහෙම හිතේ තියාගන්න මාස්ක් එක සමානයි යට කලිසම ආ කිසිම වෙලාවක ප්‍රසිද්ධිය පාත් කරන්නවත් තහනම් තේරෙනවා ඕක පුතේ ඔයිට වැඩි හොඳයි නොදා ඉන්නේ ඇයි දැන් මෙයා හරේ මෙහෙ අත ඇල්ලුවනේ හරි මේ ඩෙස් උඩ අත ඇල්ලෙනවනේ මාස්ක් එක පාත් කළා අතේ තිබිච්ච දරා ඔක්කොම නාහෙට යනවා එපා හොඳේ ඔයාලා රකින්න ඕනනේ හරි මෙන්න දෙවෙනි ගාන සෙන්ටිමීටර් 5ක් දිග සෙන්ටිමීටර් 5ක් දිග AB සරල රේඛාවක් අඳින්න සෙන්ට මහත්යෝ දීලක මොනවද මිනිහ කරන්නේ ලියන්න සෙන්ටිමීටර් 5ක් දිග සෙන්ටිමීටර් 5ක් දිග සරල රේඛා ඛණ්ඩයක් අඳින්න හරිද අඳින්න රෝමිලක්කම් එක රෝමිලක්කම් එක රෝමිලක්කම් එක රෝමිලක්කම් එක එම සරල රේඛාවට පිටතින් එම සරල රේඛාවට පිටතින් P නැමැති ලක්ෂයක් ලකුණු කරන්න හරි හරි AB සමාන පහන් ඊට පස්සේ කියනවා එම සරල රේඛාවට පිටතින් P ලක්ෂයක් ලකුණු කරන්න පිටතින් P ලක්ෂයක් ලකුණු කරන්න දැන් ඔබට ඔළුවට ඇඳෙන්න ඕන ඔළුවට ඇඳෙන්න ඕන නේ රයිට් වීර කැටිය දෝනි නේ ඔළුවට ඇඳෙන්න ඕන අයියා හොඳ දක්ෂයා මගේ හොඳේ ගණන් වලට ඒකක් දැම්මා පට්ට දක්ෂේ මම ඉතන නංගිලත් එහෙම ඇති කියලා මෙයාගේ අයියා ඒ ගණන් වල ඒනේ අක්කා අනිවාර්යෙන් ඒ ඔව් හරි කො
කොල්ලෝ හරි කමන්න තේරවානේ ඊළඟට රෝම ඉලක්කම් 3 සෝ 2ට 3ද 2 රෝම ඉලක්කම් AB ට සමාන්තරව AB ට සමාන්තරව පුතේ ගණන් ලියන්න පුතේ කම්මැලි නැතුව ලියන්න එතකොට තමයි මේ ඔළුවට යන්නේ ගණන් ලියන්න පැටිය AB ට සමාන්තරව P හරහා යන සරල රේඛා ඛණ්ඩයක් අඳින්න AB ට සමාන්තරව P හරහා යන සරල රේඛා ඛණ්ඩයක් අඳින්න සරල රේඛා ඛණ්ඩයක් අඳින්න සරල රේඛා ඛණ්ඩයක් අඳින්න සරල රේඛා ඛණ්ඩයක් අඳින්න හරිනේ අඳින්න ඊළඟට රෝම ඉලක්කම් කීයද රෝම ඉලක්කම් 3 එම සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර ගණනය කරන්න එම සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර ගණනය කරන්න එම ඇඳලිවරයිනේ මාරු හොඳේ මාරු එම සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර සොයන්න මේ ලබන සති එනකොට පොඩ්ඩක් ගෙදරට ලියා ගන්නවද ලියන්න ඔතනම ලියා ගන්න පැන්සලෙන් වගේ ලියා ගන්න මකන්න පුළුවන්නේ ලබන සති එනකොට ඔයාලා විහිද චතුරස්‍රය භාවිතයෙන් නිවසක ප්ලෑන් එකක් අඳින්න ඕන. හවුසින් ප්ලෑන් එකක්. මොකද්ද මොකද්ද භාවිතා කරන්න ඕන? විහිද චතුරස්‍රයේ පමණ. විහිද චතුරස්‍රයේ අඩි රූල. පැන්සල. මම බලනවා ලස්සනම හවුසින් ප්ලෑන් එක. බලමු. කවුද බලමු නිවාස සැලසුම් ලස්සන ගයක් අඳින්න. හැබැයි භාවිතා කරන්න මොනවද පුළුවන්? විහිද චතුරස්‍රයයි අඩි රූලයි පැන්සල. මකනේ. විතර ලස්සන හවුසින් ප්ලෑන් එකක් ඔන්ලයින් සෙට් එක මට ඇඳලා ෆොටෝ එකක් ගහලා දාන්න පුතේ උද්‍යංගසගේ නම්බරේ දන්නවනේ 0.71 0.71 251 86 96 251 86 96 නම්බරේට දාන්න අනික් කට්ටිය අරන් එන්න කරන්න පුතේ කරන්න ඉක්මන් කරන්න බෙන්ද උදව් කරන්න මෙයාට යාළුවට උදව් කරන්න
මගේ සෙට් එක නියමෙටම වැඩ කරනවානේ. මගේ සෙට් එක පට්ට ඔන්ලයින් සෙට් එකත් නියමෙටම වැඩ කරනවා. හරි. තා වෙලාව ඕනද ඇතිද? ඇති කියන කට්ටිය අත උස්සන්න බලන්න. හරි. තා වෙලාව ඕන කියන කට්ටිය අත උස්සන්න බලන්න. ඉක්මන් කරන්න. හරි. තා විනාඩියක් දෙන්න. හරි. මේ පාඩම ඉවරයි. තව අපිට තියෙනවා සමචතුරස්‍රය, සමාන්තරස්‍රයක් සහ රොම්බසයක්. විහිද චතුරස්‍රය නිර්මාණය කරා. එච්චර. එතකොට පාඩම ඉවරයි. මේ ලබන සතිය ඔයාලට ටියුට් එකක් තියෙනවා. ඒ ඔක්කොම ටියුට් එකේ තියෙන්නේ ඔන්ලයින් කට්ටියන්ටත් ගෲප් එකට දාන්න. ඔයාලට මේ ආයතනයෙන් ගන්න පුළුවන් ලබන සතිය එනකොට පාස් පේපර්ස්, ඒ කියන්නේ වාර විභාග පාස් පේපර්. වාර විභාගයට ආපු ප්‍රශ්න මේ පාඩමේ. අපි හදලා බලමු. හරි. දැන් පුතේ සෙන්ටිමීටර් 5ක මේ කතා නවත්තන්න. සෙන්ටිමීටර් 5ක සරල රේඛාව. මහත්යෝ මතක තියාගන්න. මේක හරියටම 5ක් නැත්තම් ලකුණු බිඳුවයි. මැල්ල බලන්න හරියටම 5ක් තියෙනවද කියලා. හරියනම තියෙනවා. ඊට පස්සේ පැටියෝ චූටි මැනික මොකද කරන්නේ? ඔව් ඊට පස්සේ හරියටම පුතේ කැමති තැනකින් P කියලා ලක්ෂයක් ලකුණු කරා. කැමති තැනකින් P කියලා ලක්ෂයක් ලකුණු කරා. හරිද? දැන් අපිට කියනවා එතන සමාන්තර රේඛාවක් අඳින්නලු. පට්ට ලේසි මොකද කරන්නේ? ඔව් විහිද චතුරස්‍රය තියලා පැටියෝ බලාගන්නකෝ. විහිද චතුරස්‍රය තියලා මෙන්න මෙතන පොඩි සටහනක් දාගන්න. ඒ තිතගාවින් සටහන දාගන්න. දැන් විහිද චතුරස්‍රය ඔතනින් අයින් කළා. ඕක අරන් එන මෙතෙන්ට, මේ හරියට එන්න. අරන් ඇවිල්ලා අන්න අර ලකුණු කරපු තැන තියෙනවනේ, අන්න එතනින් තිතක් තියන්න. තියලා විහිද චතුරස්‍රය අයින් කරා. දැන් පුතේ අර දෙක මොකද කරන්නේ? යාක් කරා. මෙන්න මේ දෙක යාක් කරා. අත උස්සන්න මේ කාපු කට්ටි. මරු. හරි. ඊළඟට අපිට කියනවා මේක ලම්බ දුර හොයන්නලු. ලේසි. කොහොමද කරන්නේ? ලම්බ දුර හොයන්නේ කොහොමද? ඔව්. අඳින්න පුතේ මෙතන සම මේ විහිද චතුරස්‍රයක් අඳින්න. පැටියෝ ඇඳලා බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුර කීයද කියලා බලන්න. කීයද? ආ එක්කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මට ආවේ 6 සෙන්ටි. 6යි 5යි. ඔව් වෙන්න පුළුවන්. කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. ලියන්න අවසාන මාතෘකාව. පාඩම ඉවරයි. හම්මෝ ඇතියාන්ට පුතාලට පුළුවන් අච්චුපතේ ඕනම අභ්‍යාසයක් කරන්න. බැරි වුණොත් මගේ කන මං කපනවා. මාව විශ්වාස නම්, මට ගරු කරනවා නම් අද ගෙදර ගිහිල්ලා අච්චුපතේ සියලුම ගැටලු ටික හදා. සමාන්තර රේඛා ආශ්‍රිත සියලුම ගැටලු ටික හදා. ලියන්න පුතේ මාතෘකාව. විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් ලියන මාතෘකාව. විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් විහිද චතුරස්‍රය සහ සරල ධාරය භාවිතයෙන් සරල රේඛීය තල රූප නිර්මාණය. සරල ධාරය සරල රේඛීය තල රූප නිර්මාණය. සරල රේඛීය තල රූප නිර්මාණය. සරල රේඛීය තල රූප නිර්මාණය. සරල රේඛීය තල රූප නිර්මාණය.
Hari. Mana matruka utai kepara kian mage menika? Deng onno yala ta abiyogi addeno. Pute, ta winadi dahayak pake tiyene panti ivara wenna. E nisa, gedaradi andath kamanne. Danut utsaha karanna, gedaradi andina pute. Puluwan nang, weddek nam mata andala pennanna. Danut welawa deno. Pettaka diga 5 cm u samachaturasrayak nirmanaya karala. Liyanna pute. Liyanna. Pettaka diga 5 cm u Pettaka diga 5 cm o samachaturasrayak nirmanaya karanna. Pettaka diga 5 cm o samachaturasrayak nirmanaya karanna. Pettaka diga 5 cm o samachaturasrayak nirmanaya karanna. Hari. Weddek nang andina putha. Habai bhavitha karanna puluwang instrument ekai mokadda? Vihitha chaturasrayai. Sarala dharayai pencil ay makanaya vitarai. Vena kisima ekak bae. Ikman karanna. Puluwan nang andinna oba patta dakshi. Man kohomath oka kiyala denawa. Kohomath man oka kiyala denawa. Ita kalin oyala andin. Issela mole kalpana karanna kohomada andinne kiyala. Ombe. Kalpana kala balan mukin nende vidya tras mona mona oyala me oyala kotru lihinda barabara kala andin nade pute half sheet ekak dunnat puluwan wenna ona kalpana kala andin. Ikpan kara. Ettanam endot patta dakshi. Ettanam oka endot patta dakshi. Anak putih sanitizer itu. Anak dua putih bihun orang. Mage aduh, maru nih. Mama itu ya panti ekine tuh atau ke beri vehicle. Right. Maru maru. Hari, wadi. Petta ketika 5 cm u sama caturas. Ani ini mehemai. Tawela wone kina kande atusan. Ani mage online set teka tendali warai. Mage physical set teko bala. Maru 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 maru. Kadwa kian di paundi. Maru lesion bala. Isela mandinna. Suto nona. Centimeter pahak. Maka dandinne. Centimeter pahak kandin. Agini nako. Sudu agen. Itu pasti. Menne meteri intiannya wihite jaturasi. Hari atom me kone intiannya wihite jaturasi. Tiela, centimeter pahak wihite jaturasi menela. Anna tidak tiyan. Dengo ke akaran. Centimeter pahai. Itu petat hari. Damme wihite jaturasi aing karan. Itu pasti. Nabatat meten ta wihite jaturasi tiyan. Duty navatat metenta vihita chaturasya tiyan tiyala centimeter pahak lakunu karan 5 cm aimat vihita chaturasya ayin kara
දැන් ඉතින් ඉතුරු එක නම් ඔටෝ වදිනවා. උත්තරේ අත උස්සන්න. මගේ එක නම් චුට්ටක් ඇලයි. ඔයාලගේ එක නම් ඩිංගක්වත් ඇලවෙන්න බෑ. දැන් අත උස්සන්න. විහිද චතුරස්රෙන් ඕනම එකක් අඳින්න පුළුවන් කියන කට්ටිය. හරි. ලබන සතිය එනකොට මට ඔයාලා හවුසින් ප්ලෑන් එකක්. මොකද්ද? නිවාස සැලසුමක් ඇඳන් එන්න ඕන. හරි. එහෙනම් අද චුට්ටක් පරක් වුණා පටන් ගන්නකොට පුතේ. ඒයි. පරිණු. කවුද පන්තිවරේ කිව්වේ? විනය විනය හදා ගන්න. විනය. විනයක් නැත්තම් ගුගන්නල වැඩක් නැහැ. පාඩුවෙන්. හරි. පුතේ. අද චුට්ටක් පරක් වුණේ 6 වසරේ නංගිල මල්ලිලා බඳව ගත්තා. ඒකට ඉතින් ගොඩක් කට්ටිය සම්බන්ධ වුණා. ලබන සතිය ඉඳන් යන්න කට්ටිය තමන්ගේ නෑදෑ මල්ලේ ඉන්නව නම් ඔන්ලයින් ෆිසිකල් දෙකම එකට සෙනසුරාදා 9:30 ඉඳලා 11:30ට නංගිනවනේ එනවා. මල්ලිත් එනවනේ. මල්ලි එම්බිරිසාවෙත් දැක්. හරි. එහෙනම් ලබන සතිය හම්බෙමු සුපුරුදු වෙලාවට. නැගිටලා ආයිබෝන් කියන්නකෝ. ආයිබෝන් බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා. හරි බුස්සන්. හරි. වැන්ද වගේ තමයි පුතේ. හා පරිස්සමෙන් යන්න.